ලැබුවව අන්ත පරාජය සාමකාමීව සමරන ගමන් තමයි මේ මොහොතේ අපි ඉන්නේ. ඉතින් මේ අපි මෙහෙමයි අපි අතෑරන් නැතුව බැලුවා මැච් එක. ඒක ද වැරද්ද. හරි, ලංකාවේ සියලුම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ෆෑන්ස්ලා සියලුම ඉත්තෑවන් සක්‍රිය කරගෙන හිටිය අන්තිම මොහොත වෙනකන් අතාරින්න නැතුව දැන් ඊයේ දවසෙත් අපිට සබා දහමත් හරස්වලා සිද්ධ වෙච්ච දේවල් එක්ක ඉතින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝකලින් බලාපොරොත්තු බිඳගෙන ඉන්නේ. ඒක ඇත්තක්, හරිම දුකෙන් ඉන්න උදේසනක් මේක. ඉතින් අපි මේ දුක බෙදා ගන්න කියලා කතා කරන්න ලෑස්ති නේ? මං හිතන්නේ කතා කරන්න සුදුසුම කෙනෙක් සහ ප්‍රවීණයෙක් දැවැන්තයෙක් නම කිව්වසනින් ක්‍රිකට් ලෝකෙට ආදරය කරන ඕන කෙනෙක් දන්න කියන චරිතයක්. ඉතින් ඒ නිසා අපි එතුමාව සම්බන්ධ කරගත්තා. මං හිතන්නේ මේ වෙලාවේ ලංකාවෙත් නෙවෙයි ඉන්නේ හෂාන් තිලරත්න මහත්මයා. අපිට ක්‍රිකට් බලන්න ආස කරපු කෙනෙක්ගෙන් අපිට ක්‍රිකට් එපා වුණ වෙලාවක කතා කරන්නේ. අයබන් සුබදාසන හෂාන් අයියා. උදේ පහේ ඉඳන් ඇහැරගෙන හිටියේ. අයියෝ මොකද හිතන්නේ දැන් අපි එතනින් පටන් ගමු මේ ලැබුණු මේ ලැබිලා තියෙන තත්ත්වය ගැන සහ මොකදයි මේ වෙලා තියෙන්නේ? ඇත්තටම මේ හරිම කනගාටුදායකයි. මේ ක්‍රීඩකයෙක් හැටියට මට කියන්න තියෙන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේ ප්ලේයර්ස්ලා සහ පරිපාලක විතරක් නෙමෙයි. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට වග කියන්න ඕනේ මේ හැම දෙයකටම. ප්‍රේක්ෂකයන් තමයි මෙතන ඉන්නේ. ඉතින් මීට වැඩි මම හිතන්නේ අපි ප්ලෑන් කරලා අපි ඉඩ දෙන දෙයක මේ වැඩි මේ දක්ෂතා මම හිතන්නේ ඉතර හොඳ මදි. අපි ඉන්න මම හිතන්නේ අපි ඉන්න පුළුවන් නම් මීට වැඩි කණ්ඩායමක් හැටියට මේ වගේ තරගාවලියකට හරියට මේ සූදානම් වෙලා යන්න පුළුවන් නම් මීට වැඩිය විශේෂයෙන් හැම අතින්ම මොකද කියන්නේ අපේ ප්‍රේක්ෂක මීට වැඩිය අපිට ඒගොල්ලන්ට අපි accountable වෙනවනේ හැම දෙයකටම. ඔව්, ඒගොල්ලෝ හින්දා අපි ක්‍රීඩා කරන්නේ. ඉතින් අද හරිම කනගාටුදායක දවසක් අපි හැම කෙනාටම. හෂාන් ඒක සූදානම් වෙලා ගියා නම් කිය පාඩමක් ඉගෙනගෙන මෙතනින් එහාට අපිට යන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි හොඳ සූදානමක් වෙනකම්. මොකද මම දන්නවා මමත් කෝච් කෙනෙක් හැටියට කප් එකක් වෙනකොට ICC එකෙන් අපිට එවනවා ඩ්‍රාෆ්ට් එකක් එවනවා මාස දෙකකට තුනකට ඉස්සෙල්ලා. මේ ඩ්‍රාෆ්ට් එක කියවලා බලලා මේව හරි වැරදි හොයලා බලලා ඒකෙන් අපිට තියනවා නම් හෝටල් එකේ ඉඳලා ග්‍රවුන්ඩ් එකට මේ වෙලාව අපිට පුළුවන් අපි අදහස් ඒක සඳහා ලබා දෙන්න. ඉතින් ඒ ලබා දීලා දුන්නාට පස්සේ ආයෙමත් අපි දුන්නට පස්සේ ඒවා අයමත් කන්ෆර්ම් කරලා තව එක තමයි කන්ෆර්ම් කරලා ඉවරයි රයිටින් රීක අපිට. ඉස්සල් ලෙවන්නේ අපිට ඩ්‍රාෆ්ට් එක. මේ ඩ්‍රාෆ්ට් එක බලලා ඒවයි අඩුපාඩුකම් අපිට කියලා අපිට ඕන නැත්නම් අපිට මේ හෝටල් එක දුර වැඩි. අපිට ඕනේ මේ ළඟ හෝටල් එක. අපිට 5 ස්ටාර් නුඹ ගමන්න 3 ස්ටාර් එකක් දෙන්න. එහෙම කියලා අපිට පුළ සජෙස්ට් කරා. එහෙම අපිට අපිට පුළුවන් අපේ ඇයිඩෙන්ටි එක අපිට යම් යම් දේවල් වෙනස් කරගන්න ICC එකත් එක්ක කතා කරලා. ඉතින් ඒක මම හිතන්නේ ඊට වැඩිය සැලසුම් සහගතව කළ යුතු දෙයක්. මේක ඉන්නේ T20 කියන්නේ World Cup ඕනම World Cup එකට ඉස්සෙල්ලා මාස 3කට ඉස්සෙල්ලා එනවා ඊට දේ එකක් ඔයාලා. ඩ්‍රාෆ්ට් එකක් කියන්නේ ඒ ඩ්‍රාෆ්ට් එක කන්ෆර්ම් නෙමෙයි. ඊට පස්සේ අපිට පුළුවන් ඒක හදලා අයිමත් අරින්නේ ඊට පස්සේ ඒක කන්ෆර්ම් කරලවන. ඉතින් මම හිතන්නේ මේක අරයට වැඩ ඇඟිල්ල දික් කරලා අපිට මේකෙන් ගැලවීමක් නැහැ. මම හිතන්නේ අපිට බලාපොරොත්තු වෙන මේ වැරදි අපිම ස්වයං විවේචනය කරගෙන ඉදිරියට යන්න. ඔව්. අයියෝ දැන් අපිට තිබුණු තරඟ දෙකම අපි පරාජයටපත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ හැම තැනකම යන හැම තැනකම අපි පරාජය වීමක් සිද්ධ වෙන්නේ. දැන් මේක ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට පුදුමාකාර විදිහට දැනෙනවා හිතට. අපි මේකෙන් එහා ගොඩ යාමක් නැද්ද අයියේ? ගොඩෑමක් තියෙනවා. මේට වැඩි සැලසුම් කරන විශේෂයෙන් දැන් අපි දැක්කා පළවෙනි තරඟේ සවුත් ආෆ්‍රිකාත් එක්ක තරඟේදී අපි මම දැක්කා මේ ප්‍රෙස් රිලීස් එකක් තියෙනවා කණ්ඩායම මැච් එකට ගියේ එදා මැච් එක තියෙන දවසේ උදේ කියලා.
ඉතින් ඒක ඒක අපිට ICC වරදක් කියන්න බෑ. ඒක අපි වරද පිළිගන්න මොකද ඊට ඉස්සෙල්ලා අපිට තිබ්බ අඩුම ගන්න ඊට ඉස්සෙල්ලා තමයි විනාඩි 10කට අඩු කරන පැය භාගයකට හරි කියලා අඩුම ගන්න මොකක් හරි ෆීල් එකක් ටොට්ටක් කරලා ග්‍රවුන්ඩ් එක ඉස්සර අපි ඔම ටුවර් එකක් ගියාම අපි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා කොච්චර මහන්සි වුණත් අඩු කරන විනාඩි පැය භාගයක් විතර ග්‍රවුන්ඩ් එක එක ඇවිදලා පොඩි ස්ට්‍රෙච් එකක් දාලා ඉන්න අවස්ථාවක් තිබ්බා. ඔව්. ඔව්. ග්‍රවුන්ඩ් මැච් විශේෂයෙන් ඉම්පෝටන්ට් මැච් එකට ඒ දවසේ මැච් එකට එන එතනට යනවා කියන්නේ ඒක අපිටත් ආගන්තුකයිනේ ඒ ග්‍රවුන්ඩ් එකට. ඔව්. අනිවාර්යයෙන්. අපිට යන්න තිබ්බ ඉත ඉස්සර දවස් අඩුම ගන්න කොච්චර මහන්සි වුණත් මොකද අපි හැමදාම ක්‍රිකට් ගහන්නේ අපේ අපි රට වෙනුවෙන් අපේ ප්‍රේක්ෂක වෙනුවෙන් අපි ක්‍රිකට් ගහන්නේ. එතකොට අපි මොන මහන්සිය තිබ්බත් පැය භාගයක් හරි එතනට ගිහිල්ලා අඩුම ගන්න පොඩි ස්ට්‍රෙච් එකක් දාලා එන්න තිබ්බා කියලා තමයි මම හිතන්නේ. නායකත්වයේ පිළිපද ප්‍රශ්නයක් තිබුණා නේද සර්ණිය? මම හැමෝම චෝදනා කරනවා මේ පාර. හරි ලේසිනේ ඕනම අවස්ථාවකදී මැච් එකක් අරගෙන අනක රට ඇංගිල්ල දික් කරන එක තමයි වැදගත්. හැමදාම දැන් අපි හැමදාම ඉන්නේ දෙපැත්තට බෙදලා කට්ටිය පරදිනකම් බලන් ඉන්නවා. කට්ටිය දිනන බලන් ඉන්නවා. මේක කවදද ඉවර වෙන්නේ? කවදද ඉවර වෙන්නේ? මේක බුද්ධිමත් හිතන්න. මේක කැප්ටන්ට අරදුනම් කැප්ටන්ට දෙනවා. අපි හැමදාම කියන්නේ ඒකනේ ගහන්නේ 15ට බයිනවා. සිලෙක්ට් කරලා බයිනවා. මං හන්නේ මේක නෙමෙයි ක්‍රිකට් වල. අපි මීට වැඩි ඉස්සරහට ආපු රටක් නේ. අපි වර්ල්ඩ් කප් දෙකක් දෙන්න පුරාට. අනිවාර්යයෙන්. ඒ මෙච්චර මීට වැඩි ඉස්සරහ ගැන හිතන්න පුළුවන් අපට. හැම ටෝර්නමන්ට් එකම දිනන්න බෑ. හැම තරගාවලියක්ම දිනන්න බෑ. හැබැයි මීට වැඩි අපිට පුළුවන් වෙන්න ඕනේ කන්සිස්ටන්සි. අඩුම ගන්න පළවෙනි 4ට එන්න. පළවෙනි 8ට යන්න. පළවෙනි 6ට එන්න. එහෙම අපිට මේ 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 රෑන්කින් එක එක තැනක රඳා පවතින පුළුවන් විදිහට තීරණ කරන්න. ප්‍රේක්ෂක හැමදාම කියන්නේ අපිට ගියාම චැම්පියන්ෂිප් එකක් දිනන්න කියලා නේ. ඒකෝ ඕනේ රෙස්පෙක්ටබල් විදිහට මේ තරගාවලියක් කේතසරන්. එහෙම දෙයක් තමයි අපි දකින්නේ නැත්තේ. සුපයිට් එකට ඇවිල්ලා අපි හොඳ තරගයක් දීලා දෙනු පරපාසුන් ප්‍රශ්නයක් නෙමෙයි. අපිට දැන් තියෙන රටේ තියෙන අභිමානීය පිළිමද ප්‍රශ්නය මෙතන තියෙනවා. අනිවාර්යෙන්ම. ඒක තමයි මම හිතන්නේ ඊට වැඩිය අපි කල්පනා කරන්න ඕනේ. අපි මේක එක්කනට බැන බැන හැමදාම ඉන්නවනේ කට්ටිය බලන් ඉන්න පරදිනක. කට්ටිය බලන් ඉන්න දිනනක. කවදද කියන්නේ? ඒකයි. ඒකයි. Right. හරි. එමනේ ඉතින් හසන්නේ බොහොම ස්තුතියි මේ අපිත් එක්ක එකතු වුණා මම හිතන්නේ. හොඳ මලි. ඈ අපි බලමු ඉස්සරහට මීට වැඩි සුභවාදීව මේ ගේම් එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් මීට වැඩි අපි හැම කෙනාටම සතුටුස වෙන්න පුළුවන්. මේ අපේ ක්‍රීඩක දක්ෂයි මීට වැඩි මම හිතන්නේ මේ හරියට ඕගනයිස් වෙන්න ඕනේ කියලා තමයි. හොඳයි මලි. පෙරන් සරණ කරනවා. අනිවාර්යයෙන්. බොහොම ස්තුතියි අයියා. ජය වේවා. සුබ වෙන්න ඕන ඔයාට. වෙන ගමන පරිස්සමෙන් එන්න. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහත්මයා තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ මේ විදිහට කතා බහ කරන්න. හොඳ කාරණා ටිකක් මතු කරාන්ජු. ඔව්. හැබැයි හෂාන් නෑ කොයි වෙලාවකවත් ටීම් එකට බැන්නේ නෑ නේ. නායකත්වයට බැන්නෙත් නෑ. ඉතින් යා බලාපොරොත්තු තියන් ඉන්නවා අපි ඉස්සරහට ඕම යන් හදාගන්න පුළුවන් වෙයි කියලා. ලංකාවේ අපි නම් තාමත් ඉතින් ඉන්නේ මාරම දුකෙන් අද උදේ වෙච්ච වැඩේ ගැන. හෂාන් නෑ කිව්වා වගේ අපි එනකොට ඉස්සර අපේ ටීම් එක එනකොට ලංකාව කිව්වහම වර්ල්ඩ් කප් දෙකකට හැප්පිච්ච කණ්ඩායමක් අපේ අය දැක්කහම ඉස්සර ලෝකෙම ක්‍රිකට් කණ්ඩායම් බය වෙනවා. ඒ තත්ත්වයට අපි හිටියේ. අදටත් නම හැවුවත් බය වෙන ක්‍රීඩකයෝ සංජිතයක් ඉන්නවා අපිට. ඉන්නවා ක්‍රීඩකයෝ සහ ටීම් එක ඉන්නවා. අපිට ඉතාම ඉක්මනින් අපි හැමදාම කියනවා වගේ කමක් නැහැ වැටෙන්නත් අපි ප්‍රාර්ථනා කරන්නේ අපිට ඉතාම ඉක්මනින් ආයෙත් ඒ වගේ තත්ත්වයක් ලබා ගන්න ලැබේවා කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එහෙම යන්න තැනකට ආයෙ ලැබේවා කියලා එහෙට මෙහෙට බෝල පාස් කරනවා වෙනුවට සුදුස්සා සුදුසු තැන් වලට ඇවිල්ලා සුදුසු විදිහට මේක දිනන්න අපිට ශක්තිය ලැබේවා කියලා තමයි අපිට තින් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ජය වේවා.